මෙම නඩුව කොළඹදි සාධිකරණයේ හමුවේ අද යළි කැඳවු අවස්ථාවේ අදාළ වාරණය ඔක්තෝබර් 9 වෙනිදා දක්වා දීර්ඝ කිරීමටයි නියෝග කෙරුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට මෙම වාරණය නිකුත් කෙරුණා. පෙත්සම්කරුවන් පවසන්නේ තමන් පක්ෂයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නීති විරෝධී බවයි. බුදුන්ගේ රස්තියාදුව නැමැති කෘතියේ ප්‍රකාශක ප්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගලටේරි නඩුව සමතයකට අදාළ පෙරනඩු තීන්දු සහ නීතිමය තර්ක ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝබර් 29 වෙනිදා කැඳවීමට නියම කෙරුණා. ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. අදාළ කෘතියෙන් බුදුදහමට අපහාස වන බවට මහනාහිමිවරුන් ප්‍රමුඛ පාර්ශ්ව කිහිපයක් එවකට අධ්‍යාපන හා සංස්කෘතික ඇමති විජේදාස රාජපක්ෂ මහතාට කළ පැමිණිල්ලකට අනුවයි මෙම නඩුව පවරා ඇත්තේ. පොලිස් අපරාධ බුද්ධ්‍යංශයේ නඩුව ගොනු කර තිබෙනවා. දෙපාර්ශ්වයේ නීතිඥවරුන් ප්‍රකාශ කළේ නඩුව සමතයකට පත් කිරීම සඳහා එකඟ වී ඇති බවයි. සන්නස්ගල මහතාගේ නීතිඥවරයා කියා සිටියේ සමස්ත බෞද්ධ ජනතාව වෙනුවෙන් කනගාටුව පළ කරන නමුත් සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගැනීම සිදු නොකරන බවයි. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකානුතුරෙන් සිදු වූ හානිය සම්බන්ධ මෙතෙක් සිදු කර ඇති සියලු පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණය නියෝග කළා. ඒ කොළඹ අගරදුගුරු හිමියන් ඇතුළු පිරිසක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් හැඳ වූ අවස්ථාවේදී විශේෂඥයින් සකස් කර ඇති වන්දි පිළිබඳ වාර්තාවද ඉදිරිපත් කරන ලෙසයි නියෝග කෙරුණේ. පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ මෙම අනුතුරින් සිදු වූ පාරිසරික හානිය මෙතෙක් තක්සේරු කර නැති බවටයි. අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මෙහිදී පැවසුවේ මේ සම්බන්ධයෙන් රජය ගත හැකි සියලු නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. වැඩිදුර විභාගය හෙට දිනය තෙක් කල් තැබුවා.